නමෝතස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. නමෝතස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. නමෝතස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. සාදු කියන කවුරුත් වාසනාවන්ත පින්වතුනි, අද ඔබ කවුරුත් බෞද්ධ ආරූප වාහිනියත් බෞද්ධ ආග්ගුවන් විදිලියත් සමග ඊටාම සද්ධාවෙන් එකතු වෙලා තමන්ගේ ජීවිතයට ඊටාම වැදගත් ධර්ම කරුණු ටිකක් ශ්‍රවණය කරන්න සූදානම් වෙන වෙලාව. පින්වතුනි, අද දවසේ අපි සත්‍තිස් බෝධිපාක්ෂික ධර්ම කියන මේ මාතෘකාව යටතේ විරිය ඉන්ද්‍රිය කියන ඉන්ද්‍රිය ධර්ම පහෙන් තමන්ගේ ජීවිතයට වීරිය දියුණු කරගන්න ආකාරය ගැනයි අද ධර්ම දේශනාවට මාතෘකා වෙන්නේ. පින්වතුනි, බුදුරජාණන් වහන්සේ මුණ ගැහෙන දවසක් පහාරාද කියලා අසුරේන්ද්‍රෙක් අසුර නායකයෙක් පැමිණියා. දිව්‍ය ලෝකේ තියෙනවා සුර අසුර කියලා කණ්ඩායම් දෙකක්. සැපයෙන් වැඩි දේවතාවරුන් හඳුන්වනවා සුර දෙවියන්. ඒ අයගේ නායකයා තමයි ශක්‍ර දෙවියන්. ඊළඟට දිව්‍ය ලෝකේ ඉන්නවා ටිකක් ගැටුමට බරයි සැප සම්පත් වලින් ටිකක් අඩු දේවතා කොට්ටාසය. අන්නේ අයට කියනවා අසුරයන්. ඒ අයගේ ඉන්නවා පහාරාද කියලා අසුර නායකයෙක් ඉන්නවා. ඒ වගේම වේපචිත්ති කියලා අසුරේන්ද්‍රයෙකුත් ඉන්නවා. බුදුරජාණන් වහන්සේ මුණ ගැහෙන්න ආවේ පහාරාද කියන අසුරේන්ද්‍රයා. මේ පහාරාද බුදුරජාණන් වහන්සේගෙන් අහනවා, ස්වාමීනි, මේ බුද්ධ ශාසනයට භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකාවන් පුදුමාකාර විදිහට ඇලුම් කරනවා. මේ බුද්ධ ශාසනයට ආස කරනවා. මේ තරම්ම මේ බුද්ධ ශාසනයට ඇලුම් කරන්න ආස කරන්න හේතු මොනවද කියලා අහන. බුදුරජාණන් වහන්සේ එක වතාවෙම පිළිතුර දෙන්න ගියේ නෑ. උන්වහන්සේ පෙරලා පහාරාදගෙන් ප්‍රශ්නයක් අහනවා. පහාරාද, ඔබ කියන්න කිව්වා මේ අසුරයන් මහා සාගරයට ආස කරන්නේ මොකද? දැන් මහා සාගරයට අසුරයන් පුදුමාකාර විදිහට ආස කරනව, ඇලුම් කරන. එතකොට මේ අසුර පිරිස් මහා සාගරයට ආස කරන්නේ මොකද කියලා ඉස්සෙල්ලා කියන්න කිව්වා. ඒ විලේ කරුණු ගණනාවක් එකින් එක විස්තර කරගෙන ගියා. අන්න එතනදි කියනවා පහාරාද, ස්වාමීනි, භාග්‍යතුන් වහන්සේ මේ මහා සාගරය කියන්නේ සම්පත් සාගරයක් කියලා. වටිනා මුතු මැණික්, ශක් ශිලා, වෙරළු මිණි ආදී ඊතා වටිනා සම්පත් මේ සාගර පතුලි තියෙනවා. මේවා මිනිස්යන්ට පේන්නේ නැහැ. නමුත් දිව්‍ය ලෝකේ ඉන්න දෙවියන් මේ සාගර පතුලේ තියෙන මැණික් වර්ග වටිනා සම්පත් දිහා දකිනවා. අන්න ඒවා දකින නිසා මේ අසුරයන් මහා සාගරයට ආස කරනවා, ඇලුම් කරනවා කියලා සඳහන් කරා. එතකොට අපිට වැදගත් වෙන්නේ ඔන්න ඔය කාරණේ. බුදුරජාණන් වහන්සේ වදාලා පහාරාද, මගේ බුද්ධ ශාසනයට භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකාවන් ආස කරන්නේ, ඇලුම් කරන්නේ මේ බුද්ධ ශාසනය කියන්නේ සම්පත් සාගරයක් කියලා. මේ බුද්ධ ශාසනය තුල ඉතා වටිනා මාණික්‍ය රත්න තියෙනවා. ඒ තමයි කිව සතර සතිපට්ඨානෙ, සතර සම්‍යප්පදාන වීරිය, සතර ඉරිදිපාද, පංච ඉන්ද්‍රිය, පංච බල, සප්ත බොජ්ජංග, ආර්ය අෂ්ටාංගික මාර්ගය. මෙන්න මේ වටිනා මාණික්‍ය රත්න 37 අඳුන ගන්න නිසා, ඒවැ වටිනාකම දකින නිසා මගේ ශ්‍රාවකයන් බුද්ධ ශාසනයට මේ තරම් ඇලුම් කරනවා, බුද්ධ ශාසනයට ආස කරනවා කියලා බුදුරජාන් වහන්සේ වදාළා. එතකොට අපිට පේනවා භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකාවන්, ඒ කියන්නේ ඔබ ගිහි ශ්‍රාවකයන් හැටියට ගත්තත් ඔබ බුද්ධ ශාසනයට ආස කරන්නට ඕනේ ඔන්න ඔය කරුණු අඳුනා ගැනීම තුලයි. මේ සත්‍තිස් බෝධිපාක්ෂික ධර්මයන්ගේ වටිනාකම ඔබ තේරුම් ගන්නට ඕන. අන්න ඒ බෝධිපාක්ෂික ධර්ම කියන්නේ චතුරාර්ය සත්‍ය අවබෝධයට, නිවන් අවබෝධයට උපකාර වෙන ධර්ම 37.
මෙන්න මේ 37 දියුණු කිරීමෙන් පමණයි නිවන් අවබෝධය කරා යන්න තියෙන්නේ. වෙන කිසිම ක්‍රමයක් නැහැ. බුද්ධ ශාසනයක් තුල තියෙන වටිනාම මාණික්‍ය රත්න 37 තමයි 37 බෝධිපාක්ෂික ධර්ම. අන්න ඒ නිසා බුද්ධ ශාසනයට ආස කරනවා කියලා. එතකොට අද දවසේ අපි කතා කරන්නේ මේ බෝධිපාක්ෂික ධර්ම අතරින් ඉන්ද්‍රිය ධර්ම, පංච ඉන්ද්‍රිය ධර්ම කියලා ධර්මයේ සඳහන් වෙනවා. කෙනෙකුගේ දැන් අපි ගත්තහම කෙනෙකුට තියෙන ඇස, කන, නාසය, දිව, ශරීරය, ඔය අපි ඉන්ද්‍රිය ගැන කතා කරනවා. එතකොට අපි ඇසට ඉන්ද්‍රියක් කියලා කියන්නේ අපේ ශරීරයත් එක්කම බැඳිච්ච දෙයක්. අපි ගමනක් යනවා කියලා ඇහැ තියලා ඉන්න බෑනේ. ඒ නිසා අපේ ශරීරයත් එක්කම බැඳිච්ච දෙයක් තමයි ඇස කියලා කියන්නේ. එතකොට මේ ඉන්ද්‍රියන්ට අමතරව අපේ ජීවිතයත් එක්ක මේ ඉන්ද්‍රියන් වගේම බැඳිච්ච තවත් ඉන්ද්‍රිය ධර්මයන් තියෙනවා. ඒවා ධර්මයේ දියුණු කරනකොට පිහිටනවා. අන්න ඒවා තමයි සද්ධාව. දැන් සද්ධාව නිතර වඩන්න බුදුගුණ සිහි කරන්න තමන්ගේ ජීවිතයත් එක්ක බැඳිච්ච ඉන්ද්‍රියක් හැටියට සද්ධාව පිහිටනවා. අන්න ඒක සද්ධා ඉන්ද්‍රිය. ධර්ම අවබෝධයේ පිණිස වීරිය වඩන්න අකුසල් ප්‍රහාණය කරමින් කුසල් දියුණු කරන්න ඇති කරගන්න වීරිය දියුණු කරන්න ධර්මාවබෝධයට උපකාරක අංගයක් හැටියට තමන්ගේ ජීවිතය තුළ පිහිටනවා. අන්න ඒකට කියනවා වීරිය ඉන්ද්‍රිය. සාමාන්‍ය වීරියක් නෙමෙයි, දැන් ජීවිතයත් එක්ක බැඳිච්ච දෙයක්. අන්න ඒ නිසා අපි ඒකට කියනවා වීරිය ඉන්ද්‍රිය. ඊළඟට අපිට තියෙනවා සිහිය. මේ සිහිය අපිට දියුණු කරන්න පුළුවන්. අපි භාවනා කරනවා කියන්නේ සතර සතිපට්ඨානය කියන්නේ සම්පූර්ණයෙන් සිහිය දියුණු කරන මාර්ගය. භාවනා කරන්න සිහිය දියුණු වෙනවා. අන්න ඒ සිහිය දියුණු වෙනකොට අපේ සිහිය ඉන්ද්‍රියක් හැටියට වැඩෙනවා. ඒකට කියනවා සති ඉන්ද්‍රිය. ඊළඟට සමාධිය. අපි නිතර දැන් කෙනෙක් ඉන්න පුළුවන් කලාතුරකින් භාවනාවක් කරන. ඒ කෙනාට අපි හිතමු ඉඳලා හිටලා කොහොම හරි භාවනා කරනකොට සමාධියක් ඇති වුණා කියලා. හැබැයි ඒ සමාධිය නිතර පුරුදු කරන්නේ නැත්නම් සමාධිය පවත්වන්න පුළුවන්කමක් නැහැ. ඒක සමාධිය තමන්ගේ ජීවිතේ ඉන්ද්‍රියක් බවට පත් වෙන්නේ නැහැ. පිරිහිලා යනවා. බොහෝ දෙනෙකුට වෙන්නේ ඒක. එතකොට බුදුරජාණන් වහන්සේ පෙන්නනවා ධර්මාවබෝධයේ අංගයක් හැටියට නිතරම භාවනාවන් පුරුදු කරලා සමාධියට නිතර සමවදෙමින් ඇති කරගන්න සමාධියක් තියෙනවා නම් පිරිහෙන්නේ නැතුව පවත්ව ගන්න පුළුවන්. අන්න එවැනි සමාධියක් ධර්ම අවබෝධයේට අංගයක් හැටියට වැඩෙනකොට ඒක තමන්ගේ ජීවිතය තුළ ඉන්ද්‍රියක් හැටියට බලවත් වෙනවා. සමාධි ඉන්ද්‍රිය. ඊළඟට චතුරාරි සත්‍ය ගැන හොඳට නුවණින් විමසමින් යෝනිසෝ මානසිකාරී යෙදෙන්න කෙනෙකුට චතුරාරි සත්‍ය ගැන ඇතිවන අවබෝධය ඉන්ද්‍රියක් හැටියටම පිහිටනවා. එතකොට ඔන්න ඔය පහ. ඕකට කියනවා සද්ධා ඉන්ද්‍රිය, විරිය ඉන්ද්‍රිය, සති ඉන්ද්‍රිය, සමාධි ඉන්ද්‍රිය, ප්‍රඥා ඉන්ද්‍රිය. මේ පහ කෙනෙක් තුල සියුම්ව පිහිටන්නේ සද්ධානුසාරී වෙනකොට. ඉස්සරලාම තමන් තුල පිහිටන්න පටන් ගන්නෙ සද්ධානුසාරී කියන මාර්ගයට පැමිණෙනකොට. ඊළඟට මේ පහ දියුණු කරනකොට ඔන්න ටිකක් තවත් වැඩෙනවා. එතකොට ඒක න අපි හඳුන්වනවා ධම්මානුසාරී මට්ටමට වැඩෙනකොට තවත් වැඩි. සෝතාපන්න වෙනකොට යම් මට්ටමකට දියුණු වෙලා තියෙනවා අර ඉන්ද්‍රිය ධර්ම පහම. සකදාගාමි අනාගාමි වෙනකොටත් ඒ ඉන්ද්‍රිය දියුණු වෙගෙන යනවා. යම් දවසක අරහත්ත්වයට පත් වෙනවද එදාට තමයි මේ පහම පරිපූර්ණ වෙන්නේ. එතකොට සද්ධා ඉන්ද්‍රිය, විරිය ඉන්ද්‍රිය, සති ඉන්ද්‍රිය, සමාධි ඉන්ද්‍රිය, ප්‍රඥා ඉන්ද්‍රිය කියන ඉන්ද්‍රිය පහම පරිපූර්ණත්වයට පත් වෙන්නේ අරහත්ත්වයට පත් වෙන දවසට. එතකොට පින්වතුනි අරහත්ත්වයේ දක්වාම නිවන් අවබෝධයේ දක්වාම දියුණු කළ යුතු ඉන්ද්‍රිය ධර්ම පහක් තමයි සද්ධා, විරිය, සති, සමාධි, ප්‍රඥා කියලා උගන්වන්නේ.
මෙන්න මේ අතරින් වීරිය කියලා කියන්නේ මේ සියලු අංග ඇති කරගන්න උපකාර වෙන දේ තමයි වීරිය. වීරියක් නැති කෙනෙකුට සද්ධාව දියුණු කරන්න පුළුවන්ද? වීරියක් තියෙන්නම ඕන. වීරියක් නැත්නම් සද්ධාව ඇති කරගන්නෙත් නැහැ. ඊළඟට භාවනා කරන්න සති සිහිය දියුණු කරගන්නත් වීරියක් තියෙනවා. වීරිය නැත්නම් සමාධිය වඩන්නෙත් නැහැ. දවස් දෙකක් භාවනා කරයි භාවනාව අතහැරලා දායි. ඊළඟට ප්‍රඥාව දියුණු කරගෙන තව තවත් පරිපූර්ණත්වයේ දක්වා පවත්වන්න වීරියක් තියෙන්නත් ඕන. එතකොට බුදුරජාණන් වහන්සේක අවස්ථාවක පෙන්වම මහණෙනි, මේ මහ පොළොවේ ඇවිදගෙන යන සත්වයන්ගේ පාසලකුණු පොළොවේ පිහිටනවා. එතකොට පාසලකුණු පියවර සටහන් පොළොවේ පිහිටනවා. මේ අතරින් විශාලම පියවරක් හැටියට පොළොවේ පිහිටන්නේ හස්ති රාජයාගේ පියවර. ඇතෙක්ගේ පියවර තමයි පොළොවේ පිහිටන්නේ. එතකොට මේ ඇතෙක්ගේ පියවර සටහන ඇතුලේ අනිත් ඕනෑම සතෙක්ගේ මේ මහ පොළොවේ ඇවිදගෙන යන අපි දකින වර්තමානයේ ඉන්න සෑම සත්වයෙක්ගේම පාසලකුණක් ඇතෙකුගේ පියවර සටහන ඇතුලෙන් තියාගන්න පුළුවන්. මොකද විශාලම පාදයේ පියවර තමයි තියෙන්නේ ඇත් පියවර. බුදුරජාණන් වහන්සේ වදාලා අන්නේ වගේ තමයි මහණෙනි, මේ බුද්ධ ශාසනය තුල කුසල ධර්ම කියලා යමක් තියෙනවා නම් ඒ සියල්ලම එකතු කරලා අප්‍රමාදී බව වීරිය කියන වචනයට ඇතුල් කරන්න පුළුවන් කියන. එතකොට මේ බුද්ධ ශාසනය තුල යම් කිසි කුසල ධර්මයක් තියෙනවා නම් ඒ ඔක්කොම දියුණු කරගන්න උපකාර වෙන්නේ මොකද්ද? වීරිය. ඒ නිසා වීරිය කියන එක ඉතාම වැදගත් දෙයක්. දැන් අපි ගත්තාම මේ බෝධිපාක්ෂික ධර්ම ගැන කතා කරනකොට එකම වීරිය එක එක ස්වරූපේ කතා කරනවා. දැන් සතර සම්‍යක් ප්‍රධාන වීරිය. එතන තියෙන්නේත් වීරියමයි. සතර ආකාරයකට කතා කරනවා. නූපන් අකුසල් නූපද වීම පිණිස ඇති කරගන්න වීරිය. උපන් කුසල් දියුණු කරන්න ඇති කරගන්න වීරිය. නූපන් කුසල් උපදවා ගන්න ඇති කරගන්න වීරිය. ඊළඟට අකුසල් තියෙනවා නම් හටගත්ත ප්‍රහාණය කරන්න ඇති කරගන්න වීරිය. එතකොට ඔය වීරියම සතර ඊර්දිපාද ගැන කතා කරන. එතනත් තියෙනවා වීරිය ඊර්දිපාදේ කියලා වීරිය ගැන වෙනම උගන්වන. පංච ඉන්ද්‍රිය ධර්ම ගැන කතා කරනකොට වීරිය ඉන්ද්‍රිය කියලා කතා කරන. පංච බල ධර්ම ගැන කතා කරනකොට වීරිය බලයක් හැටියට කතා කර. සප්ත බොජ්ජංග ධර්ම ගැන කතා කරනකොට වීරිය සම්බොජ්ජංගය කියලා කතා කර. ආර්ය අෂ්ටාංගික මාර්ගය තුලත් තියෙනවා සම්මා වායාම හැටියට උගන්න. එතකොට මේ හැම තැනම උගන්වන්නේ වීරිය. නිවන් අවබෝධයට උපකාර වෙන වීරිය. එතකොට අපිට පේනවා මේ හැම දෙයක්ම සතිපට්ඨානෙ වැඩුවත්, සතර සම්‍යප්පදාන වීරිය වැඩුවත්, පංච ඉන්ද්‍රිය වැඩුවත්, පංච බල ධර්ම වැඩුවත්, ආර්ය අෂ්ටාංගික මාර්ගයේ වැඩුවත්, බොජ්ජංග ධර්ම වැඩුවත්, මේ හැම දෙයකටම උපකාර වෙන දෙයක් තමයි වීරිය කියලා කියන්නේ. පිංගතුනි, බුදුරජාණන් වහන්සේගේ ශාසනය තුල වීරියවන්ත භික්ෂූන් වහන්සේලා විශාල පිරිසක් හිටියා. ඒ අතරින් අග්‍රස්ථානයේ හම්බුනේ සෝන මහරහතන් වහන්සේට. උන්වහන්සේ බොහොම සැපට හැදිච්ච පවුලක කෙනෙක්. රාජකීය උරුමයක් තියෙන රජ පවුලක රාජකුමාරී. ඇවිදින් පැවිදි වුණා. පැවිදි වෙලා ධර්මාවබෝධයට පුදුමාකාර වීරියක් උත්සාහයක් ගත්තා. නිදි මරාගෙන භාවනා කරන. සමහර දවස්වලට උන්වහන්සේ සක්මන් කරනවා. යටිපතුලෙන් සක්මන් කරලා සක්මන් කරලා යටිපතුල පුපුරලා සක්මන් මළුවේම ලේ. යටිපතුලෙන් සක්මන් කරලා ඇවිදින්න බැරි වෙනකොට උන්වහන්සේ අදිෂ්ඨානයක් ඇති කරගත්තා. මම කොහොම හරි ධර්මාවබෝධය ලබාගෙන මිසක් මේ වීරිය නවත්තන්නේ නැහැ. ධනිස් දෙකෙන් සක්මන් කරන්න පටන් ගත්තා. ලේසි දෙයක්ද කියලා හිතන්. අර වීරිය නෙමේ. කීයටවත් අතහරින්නේ නැහැ කියන වීරියනේ. එතකොට උන්වහන්සේ
යටිපතුල් පැලිලා ලේ ගලනකොට දනිස් දෙකෙන් සක්මන් කරනව නැමිලා. ඒත් උත්සාහ කරනවා තමන්ගේ ඉරියව්ව තුල හිත පිහිටවල්. මේ වගේ පුංචි කාලයක් නෙමේ අවුරුදු 25ක් වීරිය කරා. භාවනා කරා, පුදුම වීරියක් ගත්තා, නිදි මරාගෙන භාවනා කරා. හැබැයි මොකද වුනේ? කිසිම සමාධි මාත්‍රයක්වත් අවුරුදු 25ම උපද්දව ගන්න බැරි වුණා. වීරිය වැඩි. ඒ නිසාම සමාධි මාත්‍රයක්වත් උපදව ගන්න බෑ. වීරිය වැඩි වෙච්ච ගමන් හිත විසිරෙනවා, උද්දච්චයට යනවා. අපි කියන්නේ කලබලයට මොනවත් කරගන්න බෑ කියලා. අන්න ඒ වගේ කලබලේ වැඩි, වීරිය වැඩි, පුදුම වීරියක් ගන්නවා, භාවනා නිමිත්ත අල්ල ගන්න බෑ, හිත විසිරෙනවා. අන්තිමට අවුරුදු 25ක් තිස්සේ භාවනා කරලා භාවනා කරලා උන්වහන්සේට දවසක් සිතුවිල්ලක් ඇති වුණා, මම මෙච්චර උත්සාහයක් ගත්තා, මම තරම් වීරියක් ගත්ත කෙනෙක් මේ ශාසනයේ භික්ෂුන් වහන්සේලා අතර නැතුව ඇති. ඒ නිසා මට ධර්ම අවබෝධයට පින නැතුව ඇති. මම ගිහි ජීවිතයකට ගිහිල්ලා පිනක් දහමක් කරගෙන පින් කරගෙන ඉන්නවා, මට නිවන් දකින්න බැරුව ඇති කියලා සිතුවිල්ලක් ඇති වුණා. මේ සිතුවිල්ල ඇති වෙනකොටම බුදුරජාණන් වහන්සේ මේ සිතුවිල්ල දැක්කා. උන්වහන්සේ ඉරුදීන් අහසින් එතනට වැඩම කරලා පෙනී හිටියා. පෙනී ඉඳලා ඇහුවා, සෝන, දැන් ඔබට මේ පැවිදි ජීවිතයට වැඩිය ගිහි ජීවිතේ හොඳයි කියලා සිතුවිල්ලක් ආව නේද කියලා. අනේ ස්වාමීනි, භාග්‍යතුන් වහන්සේ අවුරුදු 25ක් තිස්සේ වීරිය කරා කියලා. අවුරුදු 25ක් තිස්සේ උත්සාහ කරා, සමාධි මාත්‍රයක්වත් ඇති වුණේ නැහැ කියලා. බුදුරජාණන් වහන්සේ අහනවා, සෝන, ඔබ ගිහි කාලේ ඔබ ගොඩාක් ආසකරී මොනවා කරන්නද? එතකොට කියනවා, ස්වාමීනි, මම ඒ කාලේ රාජකුමාරයෙක් හැටියට ඉන්නකොට හරිම ආසයි කියනවා සිතාර් වාදනය කරන්න. සිතාර් වාදකේ විනෝදයට හරි සිතාර් වාදනයට කැමතියි කියලා. බුදුරජාණන් වහන්සේ අහනවා, සෝන, දැන් ওই සිතාරේ තත් ඕනෑවට වැඩිය තද කරලා හිර කෙරුවොත් මధుර ස්වරයක් එනවද කියලා. ස්වාමීනි, එහෙමනම් එන්නේ නැහැ කියලා. එහෙමනම් සෝන, ඕනෑවට වැඩිය ওই සිතාරේ තත් බුරුල් කරලා තිබ්බොත් ඒත් ස්වරයක් හොඳට මధుර ස්වරයක් මිහිරි හඬක් එනවද හැව. ස්වාමීනි, නැතේ කියෝ. එහෙනම් කොහොමද හැව සෝන, ඔබ ඒ කාලේ සිතාරේ තත් ටික තද කරලා තියාගත්තේ? ස්වාමීනි, ඕනෑවට වැඩිය තද කරෙත් නැහැ, ලිහිල් කරෙත් නැහැ, මධ්‍යස්ත ස්වභාවයෙන් තමයි කියනවා මේ තත් සුසර කරලා තියාගත්තේ. බුදුරජාණන් වහන්සේ වදාළ, සෝන, ධර්මාවබෝධයට අවශ්‍ය වීරියත් ඔය වගේමයි කියලා. ඕනෑවට වඩා වීරිය කරන්න ගියොත් හිත උද්දච්චයට යනවා, හිත විසිරෙනවා. වීරිය අඩු වුණාට පස්සේ හිත කුසීතකමට වැටෙනවා. දැන් අපි දකිනවා බොහෝ වෙලාවට භාවනා වැඩසටහන් වල ගත්තත්, භාවනා කරන තැන් වල ගත්තත් වීරිය අඩුයි. වීරිය අඩු වෙච්ච ගමන් වෙන්නේ නිදි කිරාවට. පටන් ගත්ත ගමන් ඉඳගත්තා විනාඩි 5-10 යනකොට නිදි කිරාවට. ඒ මොකද? වීරිය අඩුයි, කුසීතකමට වැටෙනවා. වීරිය වැඩි කෙනා කලබලයට මහන්සි ගන්නවා, භාවනා නිමිත් අල්ල ගන්න බෑ, කලබලේ වැඩි වෙනකොට හිත විසිරෙනවා. අන්න ඒ නිසා වැඩි වීරියකුත් නැතුව, අඩුම වීරියකුත් නැතුව ධර්මාවබෝධයට අවශ්‍ය මධ්‍යස්ථ වීරියක් ඇති කරගන්න කියලා. අන්නේ විදිහට තමයි බුදුරජාණන් වහන්සේ උපදෙස් දුන්නේ. පිංගතුනි, සෝනහාමුදුරෝ, ඔය උපදෙස් අනුව භාවනා කරලා සතියක් යන්න පෙර ධර්මය අවබෝධ කරගෙන රහත් වුණා. එතකොට අපිට පේනවා අවුරුදු 25ක් තිස්සේ කොච්චර දැඟලුවද. අවුරුදු 25ක් තිස්සේ නිදි මරාගෙන උත්සාහයක් ගත්තත් සමාධි මාත්‍රයක්වත් ඇති කරගන්න බැරි වුණානේ. නමුත් බුදුරජාණන් වහන්සේ දීපු උපදේශ, හරියට මධ්‍යස්ථ වීරියක් පවත්වා ගන්න දීපු උපදේශ මත සතියෙන් ධර්මාවබෝධය ලැබුවා. අන්න ඒ නිසා ධර්මාවබෝධයට අවශ්‍ය වීරියත් අපි ඒක හරියට අවශ්‍ය මට්ටමේ වීරියක් දියුණු කරගන්නට ඕන.
මේ වීරිය තුන් දැන් බලන්න බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පාන්න කලින් උන්වහන්සේ සියලුම භික්ෂූන් වහන්සේලා රැස් කරලා අන්තිමට අවවාදයක් දෙනවා හන්දදානි භික්කවේ ආමන්ත්‍යා මහණෙනි අවසාන වතාවට නුඹලා අමතනවා වය ධම්මා සංඛාරා මේ ලෝකේ සියලු සංස්කාරයන් අනිත්‍යයි හටගෙන පැවතිලා නැති වී යන ස්වභාවයෙන් යුක්තයි අප්‍රමාදීන සම්පාදේත කිව්ව අප්‍රමාදීව කුසල් වඩන්න එතකොට මොකද්ද මේ අන්තිම බුද්ධ වචනේ පිරිනිවන් පාන්න කලින් කිව්ව මොකද්ද අප්‍රමාදීන සම්පාදේත ඒ කියන්නේ වීරිය ගැන අප්‍රමාදීව කුසල් වඩන්න කියන අකුසල් ප්‍රහාණය කරලා කුසල් දියුණු කරගන්න ගන්න වීරිය අප්‍රමාදීව ඇති කරගන්න කියන එතකොට මේ ධර්මයේ පුරා බුදුරජාන් වහන්සේ පෙන්නනවා අප්‍රමාදෝ අමත පදම් පමාදෝ මච්චුනෝ පදම් ප්‍රමාදයට පත්වෙච්ච කෙනා ජීවත් උනම් මලකුණක් වගේ කියන මලමිනියක් හා සමානයි අන්න ඒ නිසා ධර්මාවබෝධයේ පිණිස අපේ ජීවිතයේ තුල ලොකු වීරියක් උත්සාහයක් ඇති කරගන්නට ඕන පිංගතුනේ මේ ඉන්ද්‍රිය ධර්මයන් අතර අපි බුදුරජාණන් වහන්සේ පෙන්නලා දෙන ওই සතර සතිපට්ඨාන සතර සම්‍යප්පදාන වීරිය සතර ඍද්ධිපාද පංච ඉන්ද්‍රිය පංච බල සප්ත බොජ්ජංග ආර්ය අෂ්ටාංගික මාර්ගය කියන මෙන්න මේ කරුණු එකින් එක निराවුල්ව දැනුමක් ඇති කරගන්නට ඕන ඉස්සරලාම කරන්න තියෙන සුතා හොඳට ධර්මය අහන්න කියන ඉස්සර පොත් කියවන්න තිබ්බේ නැහැනි බුදුරජාණන් වහන්සේගේ කාලේ ධර්මයේ ඉගෙන ගත්තේ ඇසීමේ ශ්‍රවණය කිරීම සුතා ඊළඟට උන්වහන්සේ දේශනා කරන දත ඇසුදේ ධාරණය කරගන්න කිය. එතකොට අපිට අද ඊට වඩා තවත් මාධ්‍ය ගොඩක් තියෙනවා. පොත් කියවනවා අපි ඊළඟට රූපවාහිනී වලින් ගුවන් විදුලි වලින් බණ අහනවා. ධර්ම සාකච්ඡා කරලා හරි පොතක් කියවලා හරි මොන ක්‍රමෙන් හරි අපි මේ බෝධිපාක්ෂික ධර්ම ගැන තියෙන निराවුල් දහම් දැනුමක් ඇති කරගන්නට ඕන. ඒ ධර්මයේ අපේ ජීවිතය තුළ ධාරණය කරගන්න මතක තියාගන්න සුතා දත ඊළඟට වචසා පරිචිත වචනේ නිතර පුරුදු කරන්න කියන මේ ධර්මයේ නිතර නිතර වචනේ ඔස්සේ පුරුදු කරන්න කිය මනසානුපෙක්කිත නිතර නුවණින් විමස විමස බලන්න කිය අන්න එතකොට දිට්ඨියා සුප්පටි විද්දා තමන්ගේ අවබෝධයක් හැටියට ජීවිතේ ධර්මය අවබෝධ කරගන්න පුළුවන්. ඕක තමයි බුදුරජාන් වහන්සේ පෙන්නපු ක්‍රමේ ධර්ම අවබෝධයට ක්‍රමය. හොඳට බණ අහන්න සුතා දතා කියන්නේ ඇසු ධර්මයේ හොඳට තමන් තුළ ධාරණය කරගන්න වචසා පරිචිතාන් නිතර වචනෙන් පුරුදු කරන්න කියනවා. ඒ කියන්නේ ඉස්සර තිබ්බේ සජ්ජහායනා කිරීම. මොකද නිතර සජ්ජහායනා කරන්න මතක හිටිනවා. එහෙම නැත්නම් අසජ්ජහාය මලාමත්තං කියල. සජ්ජහායනා නොකරනකොට නිතර පුරුදු නොකරනකොට හරියට මල බැඳෙනවා වගේ අමතක වෙලා යනවා. ඒ නිසා නිතර නිතර වචනෙන් පුරුදු කරන්න ඕනේ ධර්ම. ඊළඟ කාරණේ තමයි මනසානුපෙක්කිතා දැන් දන්නවා ධාරණී කරගෙන තියෙනවා අහලා තියෙනවා නිතර පුරුදු කරන දේ. දැන් තමන්ගේ දෙයක් කරගන්න නම් යෝනිසෝ මානසිකාරී යෙදෙනවා. ඒකට කියනවා මානසිකාරී දෙනවා යෝනිසෝ මානසිකාරී කියලා කියන්නේ අපි අහපු ධර්මය අපි තුලට පමුණවලා අපි තුලින් විමසලා බලන ඒකනේ මේ ධර්මයේ තියෙන ඕපනායක කියලා ගුණයක් තමා තුලින් බලන්න කියනවා අන්න ඒ වගේ අපි අහන ධර්මය තමා තුලින් විමස විමස බලන දැන් මේ ඔක්කොම කරන්න වීරිය තියෙනවා දැන් අපි භාවනාවට වාඩි වෙලා බලනවා විමසලා දැන් අහපු ඉගෙනගත්ත දරාගත්ත ධර්මය මේ ධර්මයේ තියෙනවා ඇස අනිත්‍යයි කන අනිත්‍යයි නාසය අනිත්‍යයි දිව අනිත්‍යයි කය අනිත්‍යයි මනස අනිත්‍යයි අපි හිතමු අපි ඔන්න ඕක අහගත්තා දැන් මේක ධර්මයේ තිබ්බ ධර්ම පාඩයක් දැන් මේක අපි දරාගත්ත ඔන්න ධාරණී කරගත්ත වචනිනුත් අපි නිතර සජ්ජායනා කර කර හරි පුරුදු කරා දැන් මනසානුපෙක්කිතා නුවණින් විමසනවා කියන්නේ වීරියක් තියෙන්න ඕනේ. අපි හොඳට තමා තුලින් විමස විමස බලනවා ඇත්තටම මගේ ඇහැ අනිත්‍යයිද?
දැන් අපි ඇහු ඇස අනිත්‍යයි කියලා. තමා තුළට විමසල බලනවා මගේ ඇහැ අනිත්‍යද? දැන් මේ තියෙන දේ මට සාධාරණද? තමන්ගේ ඇහැ ඇදිලා තියෙන්නේ මොනවෙන්ද? අන්න විමසලා බලනකොට හරියට ඇහැ තුළට කිමිදිලා ඇහි හටගත්ත දේවල් බෙද බෙදා විමස විමස හොයනවා. මේ ඇහැ හැදිලා තියෙන්නේ පොළොවට පස් වෙලා යන පටවි ධාතු, ආපෝ තේජෝ වායෝ කියන සතර මහා ධාතුන්ගෙන් හටගත් ඇසක්. මේක තුල උණුසුමක් තියෙනවා. අපි කනබුන ආහාරවල ඕජාව මේ ශරීරයට ගිහිල්ලා රූප කලාප ඔස්සේ ශරීරේ පුරා ගමන් කරනවා. මෙන්න මේවෙන් තමයි මේ ශරීරේ පෝෂණය වෙන්නේ. මගේ ඇහැ ලෙඩ වෙනවා, වයසට යනවා, ජරාවටපත් වෙනවා. ජීවත් වෙලා ඉන්නේද්දිම මිනිස්සුන්ගේ ඇස් කුණු වෙලා යනවා, තුවාල හැදෙනවා. මේක මටත් තුරුමයි කියලා අන්න තමන්ගේ ජීවිතයත් එක්ක ගලප ගලප අර අහපු ධර්මයේ තමා තුලින් විමසලා බලන. අන්න එහෙම විමසා බැලීමට කියනවා මනසානුපෙක්කිතා. නුවණින් විමසනවා. තමා තුලට ගලපලා තමා තුලින් විමසන. එතකොට එහෙම විමසන්නත් වීරියක් තියෙන්න බෑ. ඔය හැම එකටම වීරිය තියෙන. අන්න එහෙම විමස විමස බලනකොට ditthiya suppati viddha තමන්ගේ අවබෝධයක් බවට පත් වෙන. දැන් අපි කලින් අහලා තිබ්බේ ඇස අනිත්‍යයි කියලා. ඒක දැනුමක් විතරයි. අපි පොත් කියවලා අපිට දැනුම තියෙනවා. පාඩම් කරලා හරි කවුරු හරි උගන්වපු නිසා අපිට දැනුමක් තියෙනවා. ඒක දැනුම. එතකොට අපි කලින් අහලා තිබ්බේ ඇස අනිත්‍යයි කන අනිත්‍යයි, ඒක දැනුම. දැන් අපි අහපු දේ අපි තුලින් විමස විමස බලනකොට අන්න තමා තුලින් ටික ටික මේක අනිත්‍ය වෙලා යන හැටි තමන්ට වැටහෙනවා. අන්න එහෙම වැටහෙනකොට තමන් තුල ඇතිවෙනවා ප්‍රඥාවක්. පෙර මම මේක අනිත්‍යයි කියලා අසහ තිබුණා පමණයි. දැන් මේ අනිත්‍යයි කියන දේ මේ ආහාර සමුදේවරු ආහාර සමුදේ රූප සමුදේ කනබොන ආහාර නිසායි ශරීරය තුළ රූප කලාප පවතින. ඒව ඉක්මනින් වෙනස් වෙනවා. ඒව අනිත්‍ය වෙනවා. මේ ඇස කන නාසය දිවකය මනස මේ විදිහටයි පවතින. මේක අනිත්‍යයි කියලා දැන් විමසන්න විමසන්න අන්න තමන්ට ටික ටික වැටහෙනවා. අන්නේ වැටහීමට තමයි අපි කියන්නේ ප්‍රඥාව කියලා. මෙන්න මේ විදිහට ප්‍රඥාවෙන් වැටහෙනකොට ඒ කෙනාට පිහිටනවා ප්‍රඥා ඉන්ද්‍රිය. ප්‍රඥා ඉන්ද්‍රිය පිහිටියට පස්සේ තමයි කියනවා සද්ධා, විරිය, සති, සමාධි කියන ඉන්ද්‍රිය ධර්ම ඔක්කොම එකට බද්ධ වෙලා මේ පහම එකට පිහිටන්න පටන් ගන්න. ප්‍රඥාවෙන් ධර්මයේ දකින කම්ම සද්ධාවවත්, විරියවත්, සතියවත් ඉන්ද්‍රියක් බවට පත් වෙන්නේ නැහැ කියන. ප්‍රඥාවෙන් දකින තුරාවට අපිට සද්ධාව තියෙන. අපි නිතර බුදුගුණ හිතනවා. හැබැයි ඒක අපේ ඉන්ද්‍රියක් නෙමෙයි. අපිට වීරියක් තියෙනවා ධර්ම අවබෝධයට. ඒ වීරිය ඕන වෙලාවක නැති වෙලා යන්නත් පුළුවන්. අපි ධර්ම අවබෝධයට සිහිය පවත්වනවා. හැබැයි ඒක වෙනස් වෙන්න පුළුවන්. භාවනා කළ සමාධියක් තියෙන්නත් පුළුවන්. හැබැයි ඕක ටික කාලයක් භාවනා නොකරනකොට පිරිහිලා යනවා. ඒව අපේ ජීවිතේ ඉන්ද්‍රිය ධර්ම වෙලා නැහැ. නමුත් අපි ප්‍රඥාවෙන් මේ අනිත්‍ය ස්වභාවය හොඳට විමසන්න විමසන්න තමන්ට ටික ටික අනිත්‍යයි කියලා තමා තුලින් වැටහෙනකොට අන්න ප්‍රඥා ඉන්ද්‍රිය පිහිටනවා. ප්‍රඥා ඉන්ද්‍රිය පිහිටනකොට පෙර මම ධර්මයෙන් මේක අහලා විශ්වාස කරා විතරයි, දැන් මා තුලින්ම මම මේක දකිනව නේද කියලා අන්න තුනුරුවන් ගැන පුදුමාකාර සද්ධාාවක් ඇති වෙනවා. අන්න ඒක තමයි සද්ධා ඉන්ද්‍රිය බවට පත් වෙන්නේ. පෙර තිබ්බේ විශ්වාසයක්, දැන් තියෙන්නේ තමා තුලින් දැකීම තුල ඇති වෙච්ච අවබෝධයෙන් යුතු සද්ධාාවක්. එතකොට එහෙම වැටහෙනකොට අනිත්‍ය ගැන වැටහෙනකොට ඒ ඇති වෙන වීරිය කොයිම වෙලාවකවත් අතහැරෙන්නේ නැහැ. මොකද පෙර අහලා තිබ්බේ දැන් තමා තුලින් දකිනකොට ඇති වෙන වීරිය ඇඟෙම් වෙන වීරියක්. ඒක අතහැරෙන්නේ නැහැ. අන්න ඒක තමයි වීරිය ඉන්ද්‍රිය බවට පත් වෙ. බුදුරජාණන් වහන්සේ ඔක ලස්සන උපමාවකට පෙන්වන සංයුත්ත නිකායේ මල්ල කියන සූත්‍රය. බුදුරජාණන් වහන්සේ වදාළ මහණෙනි කැණි මණ්ඩල දැකලා ඇතිනේ. කැණි මණ්ඩල පිහිටියට පස්සේ තමයි කියනවා අනිත් පරාල ටික ඔක්කොම පිහිටද. අර මුදුන් යටලීයක් නැතුව වහලේ ගහන්නේ කැණි මණ්ඩල පිහිටලා.
බුදුරජාණන් වහන්සේ වදාලා මහණෙනි කැණි මඩල පිහිටලා පිහිටියට පස්සේයි කියනවා ඉතුරු පරාල ටික පිහිටන්න. අන්න ඒ වගේ කියනවා ප්‍රඥා ඉන්ද්‍රිය පිහිටියට පස්සේ තමයි කියනවා සද්ධා විරිය සති සමාධි මේ ඔක්කොම එකට පිහිටලා පංච ඉන්ද්‍රිය ධර්මයන් සම්පූර්ණ වෙන්න පටන් ගන්න. අන්න ඒ නිසා අපි නිතර නිතර ප්‍රඥාවම දියුණු කරන්න මහන්සි ගන්නට ඕන. හැබැයි ප්‍රඥාව දියුණු කරන්න මහන්සි ගන්න තියෙන්නේ වීරිය තුලින්. අපිට තුනුරුවන් වඳින්නත් වීරියක් තියෙනවා. දන් දෙන්නත් වීරියක් තියෙනවා. ආමිස පූජාවක් කරන්නත් වීරියක් තියෙනවා. ඔය හැම දෙයකම වීරියක් තියෙන කෙනා විතරයි මේ ධර්ම මාර්ගයේ ටික ටික හරි ඉස්සරහට යන්නේ. එහෙම නැත්නම් දැන් බුදුරජාන් වහන්සේ පෙන්වන ආරම්භක ධාතු පටන් ගන්න වීරියක් තියෙනවා. සමහරු මහා වේගෙන් පටන් ගන්නවා. නිකන් හෙට අනිද්දා නිවන් දකින්න වගේ භාවනාවට වාඩි වෙනවා. මම කීයටවත් නවත්තන්නේ ධර්ම අවබෝධය කරලා මිසක්. එහෙම පටන් ගන්නවා. හැබැයි පරමක්ක ධාතු එක පවත්වගෙන යෑමේ වීරිය නැහැ. එක්ක දවසයි දෙකයි ඊට පස්සේ අතහැරලා දානවා. වීරිය නැති වෙලා යනවා. ඊළඟට වීරිය කියන එක තියෙන්න ඕනේ තමන් බලාපොරොත්තු වෙන අපේක්ෂා කරන තමන්ගේ ඉලක්කෙ ලැබෙන තෙක්ම අත්හරින්නේ නැති වීරියක් තමන් තුළ දියුණු කරගන්නට ඕන. අන්න ඒ නිසා එවැනි වීරියක් ඇති කරගන්නයි මහන්සි ගන්නට ඕන. ඒ නිසා පිංගතුනි හොඳට මතක තියාගන්න මේ බෝධිපාක්ෂික ධර්ම කියලා කියන්නේ අපේ ජීවිතය තුළ ධර්මාවබෝධයේ පිණිස දියුණු කරගත යුතු අංග. එතකොට ඒ තුළ බුදුරජාණන් වහන්සේ අර පහරාද කියන අසුරේන්ද්‍රයාට පෙන්වුවා පහරාද අසුරයන් මහා සාගරයට ආස කරනවා වගේ මගේ ශ්‍රාවකයන් බුද්ධ ශාසනයට ආස කරන්නේ මෙන්න මේ බෝධිපාක්ෂික ධර්ම 37 වටිනාකම දකින නිසායි දන්න නිසායි කිය. ඒ නිසා ඔබත් බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයන් හැටියට මේ 37 බෝධිපාක්ෂික ධර්මයන් ගැන හොඳ නිරවුල් දැනුමක් ඇති කරගන්න. ඒ දැනුම තමන් තුළ ධාරණය කරගන්න. ඊළඟට ඒ ඉගෙනගත් ධර්මය නිතර නුවණින් විමස විමස තමා තුලින් බලන්න පුරුදු වෙයි. අන්න එතකොට තමයි ටික 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 ප්‍රඥාව දියුණු කරගෙන ධර්ම අවබෝධය කරා යන්න පුළුවන්කම තියෙන්නේ. ඉතින් එහෙමනම් ඒ පිණිස අපිට අවශ්‍යම වෙන දේ තමයි වීරිය. වීරියක් නැතුව මේ කිසිම දෙයක් කරන්න පුළුවන්කම නැහැ. අනිවාර්යෙන් අපිට ලෞකික ජීවිතේ සාර්ථක කරගන්නත් කෙනෙකුට වීරියක් තියෙනවා. රස්සාවක් කරන්න, ගියක් දොරක් හදන්න, ව්‍යාපාරයක් කරන්න, තමන්ගේ රැකියාව කරගෙන යන මේ හැම දෙයකටම වීරියක් තියෙන්න ඕන. හැබැයි කොච්චර වීරියෙන් අවුරුදු ගණන් මහන්සි වෙලා දුක් විඳලා තමන් ආර්ථිකයේ දියුණුව වෙනුවෙන් කැප වුණත් මැරෙනකොට ඒ සියල්ල අතහැරලා දාලා යන්න වෙනවා. ඒ කිසිම දෙයක් තමන්ගේ පස්සෙන් ඊළඟ ආත්මයට එන්නේ නැහැ. හැබැයි ධර්ම අවබෝධයේ පිණිස අපි ගන්න වීරිය තුළ අපි මේ ඉන්ද්‍රිය ධර්ම දියුණු කරගත්තොත් ධර්ම අවබෝධයට අපි ඇති කරගන්න වීරිය අපේ ජීවිතේ ඒක පිරිහිලා යන්නේ නැහැ. බුද්ධි අපරිහානී කියලා දේශනාවක් තියෙනවා. ඉන්ද්‍රිය ධර්ම ඇති කරගන්න කෙනාගේ ඉන්ද්‍රිය පිරිහෙන්නේ නැහැ කියලා. මොකද ඒ කෙනා මාර්ගයට ආපු කෙනෙක්. ඒකේ නා තව තවත් දියුණු කරලා ධර්ම අවබෝධයේ කරාම යනවා මිසක් පිරිහිලා යන්නේ නැහැ. ඒ නිසා අපේ ජීවිතය තුළ අපි මේ වීරිය ඉන්ද්‍රිය දියුණු කරගන්න ලොකු උත්සාහයක් මහන්සියක් ගන්නට ඕන. එහෙමනම් පින්වතුනි දැඩි අදිෂ්ඨානයක් ඇති කරගන්න. මම මගේ ජීවිතය අවසන් වෙන්න කලින් අප්‍රමාදීව මම මේ වීරිය ඉන්ද්‍රිය දියුණු කරගෙන මගේ ජීවිතය තුලත් ධර්ම අවබෝධයට අවශ්‍ය වීරිය ඉන්ද්‍රියක් හැටියටම දියුණු කරගෙන ධර්ම අවබෝධයේ පිණිසම මම මහන්සි ගන්න කෙනෙක් බවට පත් වෙනවා කියන අදිෂ්ඨානය ඇති කරගන්න.